ප්‍රශ්නංක පහේ උත්තරංක දෙක. බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. ලක්ෂ්‍ය වස්තුවක් මගින් ඇතිවන ගුරුත්වාකර්ෂණ විභවය දුර r සමග විචලනය වීම වඩා හොඳින් නිරූපණය වන්නේ. එතකොට ගුරුත්වාකර්ෂණ විභවය කියන්නේ මොකද්ද? මේ ගුරුත්වාකර්ෂණ විභවය අර්ථ දක්වන්නේ ගුරුත් යම් ලක්ෂ්‍ය ශ්‍රේකෝ යම් ලක්ෂයක් වෙත අනන්තයේ සිට ඒකක ස්කන්ධයක් ගෙනීමේදී ශේෂ්ත්‍රයේ මත කළ යුතු කාර්ය ප්‍රමාණය කියලා. ඒ කියන්නේ එකගේ ස්කන්ධයක් ශේෂ්ත්‍ර යම් ලක්ෂයක් වෙත ගෙනෙද්දී ශේෂ්ත්‍රයේ මත කළ යුතු කාර්ය ප්‍රමාණය කියලා. බලන්නකො ගුරුත්ව ශේෂ්ත්‍රයක් වෙත ස්කන්ධයක් අරන් එනකොට ශේෂ්ත්‍රය මගින් ඇදලා ගන්නවනේ. ශේෂ්ත්‍රය මත කාර්ය කරන්න ඕනේ නැහැ, ශේෂ්ත්‍රය මගින් කාර්ය කරන්න. එහෙනම් හැමතිස්සෙම විභවය ඍණ. කවදාවත් ගුරුත්වාකර්ෂණ විභවය ධන වෙන්නේ නැහැ. ඇයි ඒ? ශේෂ්ත්‍රය මගින් කාර්ය කරන්නේ. ශේෂ්ත්‍රය මත කාර්ය කළ යුතු නැහැ. ඒ නිසා ගුරුත්වාකර්ෂණ විභවය ඍණ. අන්න ඒක තමයි වැදගත්ම දේ. ඒතර මේක අපිට ඔප්පු කරගන්න නම් අනුකල්පය ඕනේ. මත තියාගෙන ඉන්න පුළුවන් ලක්ෂ්‍ය ස්කන්ධයක් තිබ්බොත් එම් කියලා. එයාගේ ඉඳන් ආදුරක ලක්ෂ්‍යයක විභවයේ v නම් මේ v සමාන වෙනවා ඍණ g m බෙදීම ආත. අන්න ඍණ ලකුණක් එක්ක එන්නේ. ඉතර අපේ ප්‍රස්තාරය මොන වගේ වෙයිද? r එක v ප්‍රස්තාරය. දොත් මේක ඍජු ගුණ ස්වභාවයක්. හැබැයි ඍණ පැත්තේ ඉන්නේ. මේ වගේ ප්‍රස්තාරයක්. එහෙනම් මේ ප්‍රස්තාරයේ තියෙන උත්තරාංක දෙකේ